Shubha, dawasak weva priya asannini. Me paasane vil dinapatha oba weta genena aaskame wachanayai. Ada mei maase 28 wenida 20 23 varshaye. Jesus Christus wahansege utumu naamen mama obata palamu aasiri genena. Priyadara darweni ada jeevane kema palawini korinthi 6 weni parichayade 19 weni wagantiyen api menahi karanta yanawa. Ape themawa swabhava api attemma menahi karanne Israel kiyana වචනයයි සභාව කියන වචනයයි මේක එකක්ද නැත්නම් සභාව කියලා කියන්නේ ඊශ්‍රායෙල්ට කියන අලුත් නමක්ද නැද්ද කියන එක තමයි අපි මේ ස්ථාපිත කරගන්න හදන්නේ ඒ නිසා තමයි අපි තියෙන සම්බන්ධතාව ගැන කතා කර කර හිටියා පියාණන් වහන්සේගේ සම්බන්ධතාවය පුත්‍රයන් වහන්සේගේ සම්බන්ධතාවය අපි ඊයේ දවසෙත් කතා කරා ගැලවුම් කාර්යය නැත්නම් ඒ හිස ස්වභාවයේ හිස සභාවේ මනාලයා සභාවේ ගැලවම් කාර්යයට තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමුත් පරණ ගිවිසුමේ ඊශ්‍රායෙල් සෙනඟට උන්වහන්සේ මෙසායා සහ එන්න හිටපු රජ. අද අපි කතා කරන්නේ සුද්ධ ආත්මයන් වහන්සේ හා සමග තියෙන සම්බන්ධතාවය ගැන. බයිබලයේ කියනවා පළවෙනි කොරින්තිය 6:19 නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ සුද්ධ ආත්මයන් වහන්සේගේ මාලිගාව බව නොදනිමුද කියලා. එතකොට ඊශ්‍රායෙල් නැත්නම් පරණ ගිවිසුමේ සුද්ධ ආත්මයන් වහන්සේ කවදාක්වත් කාතුලවත් රැඳුනේ නැහැ ක්‍රියා කරා සමහර වෙලාවට ප්‍රකාශ වුණා සමහර අයගේ ජීවිතවල නමුත් ඒවා තාවකාලික දේවල් ඒ කියන්නේ තාවකාලිකව යම් යම් මිනිස්යන්ව ආලේප කරා සුද්ධ ආත්මයන් වහන්සේ ඒ රජවරුන් ආලේප කරා පූජකයන් ආලේප කරා ඒ වගේම අනිත් විශේෂ අයව ආලේප කළා ඒ ඔක්කොම කළා සුද්ධ ආත්මයන් වහන්සේ. නමුත් අලුත් ගිවිසුමේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උත්ථානයෙන් පස්සේ අපෙන් කොරින්තියගෙන් පාවුලතුමා අහන ප්‍රශ්නේ තමයි නමුත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ නුඹලා තුල ඇත්තා වූ දෙවි ශුද්ධාත්මයන් වහන්සේගේ මාලිගාව. එතකොට අපේ ශරීරය මාලිගාවක් බවට පත් වුණා. කවුද මාලිගාවේ රැඳෙන්නේ? සුද්ධ වූ ආත්මයන් වහන්සේ. පළවෙනි කොරින්තිය 3:16 කියනවා, පළවෙනි යොහන් 4:4 කියනවා, යොහන් 14:16-17 කියනවා සුද්ධ වූ ආත්මයන් වහන්සේ අප තුළ ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන් වහන්සේගෙන් ලැබූ. අපිට දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච ශරීරය. නමුත් නුඹලා තුල ඇත්තා වූ දැක්කනේ සුද්ධ ආත්මයන් වහන්සේ ඉන්නේ අප තුලයි. ඒ වගේම උන්වහන්සේ තමයි මාලිගාව. ඉතින් අපි දැනගන්න ඕන දේ තමයි අපි සුද්ධ ආත්මයන් වහන්සේගේ මාලිගාව ඊශ්‍රායෙල් වගේ නෙමෙයි. ආමෙන්.